ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී 10 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන ආරියසිංහ බම යුගන්ති මයුරිකා කංකානම් ආරච්චි ප්‍රථමයෙන් දවසොන සුම්කල ප්‍රවෘත්ති සිරස්තල සෞඛ්‍ය වර්ජනයෙන් රත්නප්‍රිය ඉවතට වර්ජනය අහිමි කළ ජීවිතයක් ප්‍රතිකාරයක් නැති නිසානේ මේක උනේ ජනපතිගේ වැඩපිළිවෙලට සහාය දෙනවා වෘත්තීය වේදින්ගෙන් සහතිකයක් බලාගාර දෙකක් අක්‍රීය වෙයි අදත් හදිසි විදුලි බිඳ වැටීමක් ලෝක වෙළඳ පොලේ ඉහළටම යන බොරතෙල් මිල සෞඛ්‍ය වැඩවර්ජනයේ මුල් කර ගනිමින් අධිකරණය නිකුත් කර තිබූ වාර්ණයට අනුව තමා ඇතුළු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයෙන් ඉවත් වන බව එම සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්න ප්‍රිය පවසනවා අද විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමුනි ඔහු මේ බව සඳහන් කළේ මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් අද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වලට පැමිණි රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වූ අතර එක් පුද්ගලයෙකුට සිය ජීවිතයද අහිමි වුණා. නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කරමින් කොළඹ දේශාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා. එවැනි වාරණ නියෝගයක් නිකුත් කර තිබියදීත් සෞඛ්‍ය වර්ජනය අද ක්‍රියාත්මක කෙරුණේ 6 වන දිනටයි. මේ හේතුවෙන් අද දිනේත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වලට පැමිණි රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අයුරු අප කැමරා කච්චේ සටහන්ව තිබුණේ මේ අයුරින්. අපි කීපාරක් ඇවිල්ලා මේ යන්නේ දුපතානේ ඉති බැරෙන්නේ නේද ඒගොල්ලෝ පරිගන්නවා අපි නිකන් ඇවිල්ලා යන්නේ බිලියත් ඉඳලා වාජනේ ඉතින් අර දුප්පත් මිනිස්සයට තමයි ආවාසියක් එන්නේ සල්ලි තියෙන එක්කෙනා නම් කොහේ හරි ප්‍රයිවට් ගිහිල්ලා ගන්නවනේ අනේ මන් දන්නේ අපිට අද දෙන්න කිව්වා ලේ චෙක් කරන්න ස්ට්‍රයික් කියලා යන්නලු මම කියපන්නේ ස්ට්‍රයික් කළු සන්නුදා යන්නලු සන්නුදා ඒ ගැඩියක් තියෙන්නේ මගේ බෙල්ලට දෙනවා ලොකෝ මේ වඩාලාද උන්න පණිත් හම්බේනවා ඔක්කොම හම්බේනවා අපි මේ තුන්වෙනි පාරමේ ආවේ එදා ගෙම්ක දෙන්න දෙන්න ගිහ අද දෙන එක දාදත් නැහැලු උන්ට හෙන ගහනවා බල්ලන්ට මේ රටේ රෝහල් පද්ධතියේ කිසිදු මරණයක් හෝ සංකූලතාවයක් ඇති වෙන්නට දෙන්නේ නැතුව අපේ විරෝධතාවය අපි දක්වන ගමන් අපි මේ විරෝධතාවයේ ඇතුළත රෝගීන්ට සිද්ධ වෙන්න තියෙන සියලු යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවා කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත් නොවූ බව මොවුන් සඳහන් කළද අනුරාධපුර ප්‍රදේශයේ රියනතුරකින් තුවාල ලැබූ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී රෝහල තුල ක්‍රියාත්මක වූ වැඩ වර්ජනයේ හේතුවෙන් ඔහුට කිසිදු ප්‍රතිකාරයක් ලබා නොදුන් බවට තුවාලකරුගේ ඥාතීන් චෝදනා කරනවා පසුව එම රෝගියා ජීවිතක්ෂයටපත් වූ ඇති අතර වැඩ වර්ජනයේ නිසා ප්‍රතිකාර ලබා නොදීම හේතුවෙන් ඔහුගේ ජීවිතය අහිමි වූ බවයි ඥාතීන් චෝදනා කරන්නේ මේ දුවට අවුරුදු 8යි මේ පුතාට අවුරුදු 6යි මං කොහමද මේ බබාලා බලාගන්නේ කොයි මේ බබාලට තාත්තෙක් කියලා කියන්න කෙනෙක් මහත්තයෝ ප්‍රතිකාරයක් නැති නිසානේ මේක උනේ වේදනා නාසකයක්වත් දුන්නේ නෑනේ වේදනාවවත් අඩු වෙලා යන්න මම වාටුවෙන් රොස්ලට් කීවා ඩොක්ටර් මේක දැන් මේ ඔපරේෂන් කරන්න මොකද කියලා ඊට පස්සේ එතන හිටපු ඩොක්ටර්ලා කිව්වේ මොකද්ද සල්ලගාරිස්ටයි කිව්වා එතන ගියපුවාම මේ ස්ටේ ස්ටයි කිව්වා ඔළුව විතරයි අරන් තිබුණේ මේ මම පුතාර කරපු දේ අනික රෝගීන්ට කරන්න එපා කියනක මම ඉල්ලීම් කරනවා ඉල්ලෙන හැමදේම දුන්නා හැමදාම දෙන්න දෙන්න මේ මෙහෙම කරන්න එපා අසම රෝගියෙක් සෙල්ලම් කරන්න එපා මම අත් දෙක උස්සලා වැදලා කියන්නේ මේ රෝගින් බේරා ගන්න මගේ මස්සිනාගේ ජීවිතේ බේරා ගන්න තිබ්බ ඇත්තටම හරි ප්‍රතිකාරයක් ලැබුණා නම් එයා අනිවාර්යෙන් අද ජීවත් වෙනවා ඉතින් මම ඉල්ලන්නේ මේ වගේ දෙයක් ඉදිරියට වෙන්න දෙන්න එපා අද මගේ මස්සිනාගේ ජීවිතේ නැතුණා හෙටත් තව කෙනෙක්ගේ ජීවිතයක්නේ ඒ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා සත්තු ගානට මේ මිනිස්සු මෙරිලා යන්න දෙන්න එපා ඒ විදිහට මේ අතර ගම්පහ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකීන් පිරිසක් මෙම වර්ජනයට එක් වෙමින් ගම්පහ දිස්ත්‍රික් මහරෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා විරෝධතාවයේ හේතුවෙන් ඒ අවට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති වුණා
කෙසේ වෙතත් අධිකරණයේ ලබා දී ඇති වාරණ නියෝගයට අනුව රජය හෙදනිල දහරින්ගේ සංගමයේ වර්ජනය නිවත් වන බවයි එහි සභාපති එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කළේ වාරණය කරලා තියෙන සමස්ත වැඩ වර්ජනය නෙමෙයි රජය හෙදනිල දහරින්ගේ සංගමය හෙද සේවාව තුල ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය අපි මේ අධිකරණ නියෝගයට එකඟ වෙලා අපි මේ වැඩ වර්ජනය తాවකාලික වත්තිටුවලා ඒ වගේම ඒට අදාළ කරුණු කියන්න අධිකරණයට ඉදිරිපත් වෙලා ඒ අධිකරණ නියෝගය ඉවත් කරගත්තාන් පසුව අපි අපේ ඉල්ලීම් ජයග්‍රහණය කරන තුරු අපේ සටන අකණ්ඩව ගෙනියන්න තීරණයක් අරගෙන තියෙනවා ජනතාවට ලබා දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා विविध क्षेत्र नियोजनीकरण वृत्ति वेदी समग किरण सम्मंत्रण मालावे पलमु साकाचा वाटेट एक्वेमिनु जनाधिपतितुमा मे बव सदहान कले पुनर्जननीय बलशक्ति वित यमुवे मे आवश्यताव पेन्वादून विद्वतुन रजेट कोंदेसे विरहितव ए संदहा सहाय दिन बवद पवसुआ ඔබතුමා පොහොර නිකන් දෙනවා කිව්ව මම යෝජනා කරනවා කාබනික පොහොර අවුරුදු දෙක තුනක් නිකන් දෙන්න ගත්ත කර ජනාධිපතිතුමනි අපේ ගොවියන්ට ඊට පස්සේ උන් මිල දීලා ගණේවි අනවශ්‍ය බියක් උන් තුල ඇති කරා මම යෝජනා කරනවා මේ රූපවාහිනී නාලිකාවලට අර පහුගිය දවස්වල පොහොර නැති ගොවිතැන අඩපණ වෙනවා භෝග මැරෙනවා කියලා කිව්වා වගේම දැන් අපි අපේ ප්‍රදේශවල අස්වන නෙලනවා කරුණාකර මේ ප්‍රදේශවලට ගිහිල්ලා ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න ඉන්දන වියදම තමයි අපේ රටේ තියෙන විශාලතම වියදම් වලින් එකක් ඉහළ කොත්මලේ වික්ටෝරියා පොල්ගොල්ල කොත්මලේ රන්ටැඹේ ගන්දෙනිගල කියන මේ පද්ධති හරහා පමණ අපිට මෙගවට් 1500ක් සූර්යකෝෂ ෆ්ලෝටින් සෝලා තුලින් ඇඩ් කරන්න පුළුවන්. ඇයි විදුලි බල මණ්ඩලය අද වෙනකන් මේකට ක්‍රියාත්මක වෙලා නැහැ? මේ රටේ අද වැදගත්ම ප්‍රශ්නේ තමයි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ප්‍රශ්නේ. නොරොච්චුවේ නැත්තම් අද ලංකාවේ කරන්ට් එකක් ඇත්තෙම නැහැ. ඉහළ කොත්මලේ හදන්න පටන් ගද්දි ඒ ආව ප්‍රශ්න නිසා හදන්න දුන්නේ නැහැ. නමුත් අපේ අතිගරු ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ඒක කොහොම හරි කරා. ඒක අනිවාර්යයෙන්ම කරා. මේ ප්‍රෙෂර් එක ඒක ඕවර්කම් කරලා කරා. ඊළඟට මම කතෝලිකයෙක් හැටියට කියන්න ඕනේ නොරොච්චෝල හදන්න ගියාම සත්තුන්ගේ ප්‍රශ්න තියෙනවායි කියලා ඒක හදන්න දුන්නේ අපේ හිටපු කතෝලික නායකයෝ. නමුත් ඒකත් කරා. ජනවිදුලිය වෙනුවට ඔබතුමා මේ සූරේ පවයකින් දෙන්න. නමුත් මේගොල්ලන් දෙන්නේ නැහැ. ඒකට හේතු මේ තුනේම තියෙන මාෆියා තුනක්. මට කනගාටු වුණත් කියන්න වෙනවා අපේ ආණ්ඩුව කාලෙත් අද මේ தത്വේ ඇති වෙලා තියෙනවා. මොකද ඒක කරන්න දෙන්නේ නැහැ. ඔබතුමා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ තියෙන ප්‍රශ්නේ විසඳන්න. මොකද ඒක තමයි දැනට මේ රටේ තියෙන ජාතිකම ප්‍රශ්නේ. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සමග මම විශාල වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා මේක ගැන. ඒ සම්බන්ධව විවිධ ප්‍රශ්න ඒ අය ගෙනෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වෙනිට මට මේ අයගේ උපදේශකයන් දෙදෙනෙකුත් දීලා තියෙනවා. මේක කොහොමද කරන්නේ, මොකද මේකට තියෙන අපහසුතාවය කියන එක. රජයේ ආයතනවල ත්‍රිවිධ හමුදාවේ කඳවුරවල ඒ වහලවල් පාවිච්චි කරලා සූර්ය බල ශක්තිය පාවිච්චි කරන්නට අපි ව්‍යාපෘතියක් ඉදිරිපත් කළා තියෙනවා. ගෙවල්වල දවල් කාලය තුල අපිට පුළුවන් නම් විශේෂයෙන්ම මේ බල ශක්තිය නිපදවන්න අපිට මේක හුඟක් පාලනය කරගන්නට පුළුවන්. මේ අවුරුද්ද තුල මේක ඉදිරිය තදින්ම ඉදිරියට ගෙනියන්නට පසුගිය කැබිනට් මණ්ඩලයේදී අපි ඇමතිවරුන්ගෙන් සමන්විත අනිකමුඩුවක් දැම්මා මේක ඉස්සරහට ගෙනියන්න. ඇත්තටම මම මේකට රාජ්‍ය ඇමතිවරයෙකුත් වෙනමම පත් කළා මේ පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධව. පෙබරවාරි මාර්තු සහ අප්‍රේල් යන මාස 3 සඳහා විදුලිය ලබා දීමට අවශ්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේදී අද පැවැත්ුණා. ඒ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති හා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවේ තීන්දුව තීරණ පිළිබඳව ලබන අඟහරුවාදා මාධ්‍ය දැනුවත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. මේ අතර බලාගාර දෙකක් හදිසිය බිඳ වැටීමත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය අද විසන් තිබුණා. අද පස්වරුවේ කෙරවලපිටිය සහ සුජිට්ස් බලාගාරය හදිසියේ ඇන හිටියා. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වූ මෙගාවොට් ප්‍රමාණය 430ක්. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇන හිටියා. කෙසේ වෙතත් මේ වන විට සුජිට්ස් බලාගාරය යථාතත්වයට පත් කර ඇති බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. ඉදිරි කාලයේදී විදුලිය ලබා දීම සඳහා අවශ්‍ය ඉන්ධන සහ ජල සැපයීමේ අර්බුදයක් මතුව තිබෙනවා. ජල විදුලි බලාගාරවලද ජල මට්ටම් දරුණු ලෙස පහළ බසමින් තිබෙන පසුබිමක මෞසා කැලේ, කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙනිගල ආදී ජලාශ මෙම අර්බුදයට මුහුණ පාති වෙනවා.
මෙතර ඉදිරි මාස 3 සඳහා විදුලි කප්පාදුවක් සිදු කරනවාද නැත්ද යන්න පිළිබඳව මෙන්ම විදුලිය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අපි සාකච්ඡා කරේ මේ අපිට තියෙන විදුලි අර්බුදයේ කොහොමද ඉදිරියේදී අවම කරලා මහජනතාවට අඩුම හිරිහැරයක් වෙනාකට මේක කරන්න අපි හිතන මේ සාකච්ඡාව සාර්ථකයි කියලා. ඒ පිළිබඳ වැඩි විස්තර අඟහරුවාදා අපි මාධ්‍ය නිකුත් කරනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් අපි කොහොමද මේ අපි දීර්ඝකාලීන විදුලි කප්පාදුව යනවනම් ඒ කරන ක්‍රමය ඒ වගේම අපි මහජනතාවගෙන් බලාපොරොත්තු වෙන සංරක්ෂණය සහ විදුලිය පරිභෝජන අඩු කිරීම ගැන සියලුම කාරණා අපි ඉතා සහයෝගයෙන් කතා කරලා මේක විසඳගත්තා. මම හිතන්නේ අපිට පුළුවන් වෙයි ලබන අඟහරු දිනකට මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මාධ්‍යයට නිකුත් කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙලියත් කාන්තා ආසන බල මණ්ඩල වැස්වීම අද පැවැත්ුණා. අමාත්‍ය නමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණු මෙම රැස්වීමට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එක්ව සිටියා. ඊතර අම්මා සතුටෙන් ඉන්නවනම් ඒ රට සතුටෙන් ඉන්න රටක් බවට පත් වෙනවා අපි දන්නවා. කාන්තාව තමයි ඊතර ආරක්ෂා කරන්නේ. මටත් ඒක තේරුවේ බබා හම්බුනාට පස්සේ. කසාද බැන්නම ටිකක් තේරුණා බබා හම්බුනා විදිහට ටික තේරුණා. එක දවසයි නෝන බබා දින ගියේ බලා ගන්න. හරි මම වැඩි දරගත්ත මම ඊතර දෙවණියා මෙයා තමයි පළවෙනි. ඉතින් අපි සෑම විටම ඊතර අම්මා කාන්තාව ආරක්ෂා කරනවා. අපි පක්ෂයක් විදිහට කටයුතු කරනවා. महतावस्थावट සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දෙන ඉලක්කය අද මේ වෙනකොට වාර්ග ව්‍යාපෘති 120 කට ආසන්න ප්‍රමාණයක් කාපට් ව්‍යාපෘතිය ද ආරම්භ කළා දීලා තියෙනවා. මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල වී ගොවීන් මහකන්නේසිය අස්වන් එලීම ආරම්භ කර තිබෙනවා. ඉදිරි කණ්ඩවලදීත් කාබනික ගොවිතැන ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවයි එම දිස්ත්‍රික්කවල ගොවි ජනතාව පැවසුවේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ තුල පමණක් මහකන්නේදී හෙක්ටයාර් 67414ක වීවගා කිරීමට ගොවින් කටයුතු කර ඇති බවයි ගොවිජන සේවා නිලධාරීන් සඳහන් කළේ. මේ වන විටත් එම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 35417ක වී අස්වනු නෙලීම අවසන් කර තිබෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 50267ක වීවගාව සිදු කර ඇති අතර අද වෙන විට ඉන් හෙක්ටයාර 16722ක අස්වනු නෙලා අවසන්. කාබනික ගොවිතැන අසිරුවවද රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් එම ගොවිතැන සිදු කිරීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවයි ගොවින් සඳහන් කළේ. ඉදිරියටත් කාබනික ගොවිතැන සිදු කිරීමට තමන් සූදානම් බවද ගොවි ජනතාව පැවසුවා. ඉමුල වැඩිම ගැන ඉතින් කවුරු සතුටු ගොවියෝ වශයෙන්. ඒ වගේම තමයි ඉතින් කුඹුරු කියන තරම් අසාර්ථක වෙලත් නැහැ. දැන් මම දැකලා තියෙනවා මේ ටීවී වල මේ පෙන්නනවා. එක කුඹුරු ලියද්ද දෙකක් පෙන්නනවා. පෙන්නලා කියනවා ඒකේ තමයි මේ පාළුව පෙන්න. නමුත් අවට තියෙන කුඹුරු පෙන්නන්නේ නැහැ. දැන් මම කියන්නේ මේ ආයම් බැලුවොත් එහෙම කියන්නේ තරම් ඉතරම අපදාවක් කියලා නැහැ. මුගදරෙක් මේ කෑ ගහන කට්ටිය ගොයියෝ නෙවෙයි. මේ වෙන්න නම් මේ බොහොම අඩු මිලකට නෙවී දෙන්නේ. එමුණට මේතරින් දැන් රුපියල් 90ක් 95ක් කියන එක අපිට හොඳ මිලක්. ඒක නිසා අපි බොහොම සතුටින් මේ වගාව කරනවා. අපි මේ රටක් ජාතියක් විදිහට වස විස තොර වගාවකට යාම සම්බන්ධ සියලු දෙනාට ස්තුති කරනවා. රජ නිලධාරී ජනාධිපතිතුමාගේ සංකල්පය මේ විදිහට ඉස්සරහට යාම ගැන ස්තුති කරනවා. මොකද අපේ රටේ තියෙන ගැටලු වලට ලොකු විසඳුමක් තමයි මේ වස විස තොර වගාව. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී 10 ප්‍රධාන සිංහල පත්විකාශය නිමාට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Thank you.